මම සාමාන්‍යයෙන් 7 8 9 10 වගේ වසරවල ඉස්කෝලේ ඉන්න කාලේ ඉඳන්ම තාත් එක් විදියට මම කවදා හරි දරුවෙක්ට සලකන විදිය ගැන පොඩි හිණයක් මගේ තිබුණා. ඒ ගැන කතා බහ කරන්න ගත්තා ඉතින් හැම ගැණු ළමෙක් එක්කම. හැබැයි අවසාන දුලාට තමයි මගේ බිරිඳ වීමේ අවස්ථාව ආදරය කරන පළියට විවාහයකින් කෙලවර විය යුතුයි කියලා හිතනවද? නෑ එහෙම නෑ. ආදරය කරනකොට ඒ තමන්ගේ අදහස් ගැලපෙන්නේ නැත්නම් තමන් හිතන පතන විදියට සෙට් වෙන්නේ නැත්නම් ඒක හරියන්නේ නැත්නම් ඉතින් ඒක නාව අතහැරලා හෝ ඒක නට යන්න දීලා තමන් තව කෙනෙක් දිහා බලන එක ඉතින් ඒක නරක දෙයක් නෙමෙයි. මොකද අකමැත්තෙන් එකතු වීම වෙන්ව යනවට වඩා වේදනාවක්. ඒක අර සල්ලාලකමකට නෙමෙයි කරන්න ඕන. ඒක අවංක වෙන්න ඕන එක. මම සාමාන්‍යයෙන් ආදරය කරන්නේ මට ඕන විදිහටම තමයි. ඒකත් මට මගේ උමනාව නිසා පටන්ගත් ආදරයක්. මම සාමාන්‍යයෙන් ටිකක් ආදර කතා කීපයක් තිබෙන කෙනෙක් නිසා ඉතින් මම හිතුවේ නෑ මේ ආදර කතාව විවාහයෙන් කෙලවර වෙයි කියලා. හැබැයි ඒක විවාහයෙන් කෙලවර වුණා. අපි විවාහ වෙනවා. අපි බඳිනවා කියන එක. ඒක දැනුනේ කොයි කාලෙද? ඒකට මම චුට්ටක් අඩියක් පස්සට ගත්ත අවස්ථාවක් තිබුණා. හේතුව මට උමනා කළා තිබුණා මගේ ජීවිතයේ සැලසුම් ටික ඔක්කොම සාර්ථක වුණාට පස්සේ විවාහ. නමුත් ඉතින් සමහර දේවල් තියෙනවා මල්ලි අනපේක්ෂිත විදිහට සැලසුම් අතරෙම විවාහය කියන සැලසුමත් අඳින්න. මටත් උනේ එහෙම දෙයක්. ඒ විවාහය කියන සැලසුම ඇඳට පස්සේ ඒක බලපෑව අනිත් සැලසුම් සාර්ථක වෙයි. ඉතින් බඳිනවා කියලා හරියටම කවද්ද විවාහය සිද්ධ වුණේ? 2018 අගෝස්තු. තාත්තා කෙනෙක් වෙනවා කියන එක ඒක දැනුනේ කොයි කාලෙද? ඒ ප්‍රශ්නේ ටිකක් බරපතල වැඩි. ඔය ලස්සන කියන දේ තියෙන්නේ ලිංගිකත්වය කියන එක ඇතුලේද? ලස්සන දේ තියෙන්නේ අදහස් ඇතුලේ. අදහස් ගැලපෙන මිනිස්සුන්ට ලිංගිකත්වය කියන එක ඒක සාමාන්‍ය කාරණයක් විතරයි. ගැහැණියක් ওই වේදනාව විඳිනවා දරුවේ ප්‍රසූත කරද්දී. හැබැයි පිරිමියෙකුට විඳින්න අමාරු නම් ඒ වේදනාව කොච්චර වේදනාවක්? මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සුයෙකුට විඳින්න පුළුවන් පරිම ගණයේ වේදනාවක් නතර එකක්. ඒත් පිරිමි කියන්නේ රළු පරළු කෙනෙක්. වේදනාව ඉදිරියේ පිරිමින් සමහරවිට ඉතාම මුදු මුලක් අය වෙනවා. කාන්තාවකගේ සංවේදීම ස්ථාන අතුරින් ඉහළම සංවේදීතාවක් දරනවා තනපොඩු ඊළඟට යෝනි මාර්ගය. ඔබ දන්නවද ප්‍රසූතියේ වේලාවේදී දරුවා එළියට එනකොට ඒ යෝනි විවරය ඒකට ප්‍රමාණවත් නැත්නම් හිරිවැට්ටීමකින් තොරව යෝනි මාර්ගයේ කැපීමකට ලක් කරනවා සමහර ලා ක්ෂණිකව කපන. ඒතර ඒ වේදනාව ගැන ඔයා හිතන් තිශය සංවේදී ස්ථානයක යොදන ඍජු කැපුමක් ලේ ගුලි පිටින් එන්නේ ඉතින් කෙලින්ම. හරි ලේ ගොඩක්. එතකොට හැබැයි මල්ලි එහෙම වෙලත් දරුවා ඉපදුනාට පස්සේ ඒ කාන්තාව hina වෙනවා. මම හිතන්නේ නෑ කාන්තාවක් ප්‍රසූතයේ වේලාවේදී ඒ දරන වේදනාව පිරිමියෙකුට දරන්න පුළුවන් වෙයි කියලා. ඒක බැරි වෙනවා අනිවාර්යයෙන්ම. ඔබගේ අතට දරුවව දෙනවනේ. පළවෙනිම දුව අතට දුන්න මොහොත. ඒක මට දැනුනේ මට නිකන් ලෝක කුසලානයක් ලැබෙනවා. තාත්තෙක්ට දරුවෙක් කියන්නේ ලෝකයකට ලෝකයක් එකතුනවා. මට අමතක නොවන සුන්දරම මතකයක් විදිහට සදාකාලික ඔළුවේ තියෙන වෙලාව. එකට ඉන්න බැරි නම් මරහ ගන්නවා නම් හැම වෙලාවෙම කෑ ගහ ගන්නවා නම් වලිදා ගන්නවා නම් දික්කසාදේ කියන එක හොඳ දෙයක්ද? මගේ ප්‍රතිපත්තියක් විදිහට මම කෙනෙකුට දික්කසාදයකට කාරණා කියන්නේ නැහැ. හැබැයි මම මෙන්න මේ දේ කියනවා. ඔය හැම දෙයකටම ඍජු උත්තරයක් දෙන්න පුළුවන් ඉවසීමෙන්. ගැහණිය ගැන හිතන්නේ මොනවද? ගැහණිය කියන්නේ ශක්ති ගබඩාවක්. ඒක අදටත් ලෝකයේ නොවිසඳුණු අභිරහස් අතරින් එකක් තමයි කාන්තාව කොයි වගේද කියන්නේ. ඔබ තාත්තා කෙනෙක්. ඔබේ තාත්තා එදා ඇනපු ටොක්ක තාම මතක් වෙනවද? තාම මතකයි. ඔබ තාත්තා කෙනෙක් වුණාට පස්සේ කොහොමද ඒක දැනෙන්නේ? ඇත්තටම මට වැඩිපුරම දැනෙන්න ගත්ත දෙයක් තමයි මගේ දෙමාපියන්ගේ අගය. ඔබ හොඳ තාත්තා කෙනෙක්ද? ඔබේ දරුවන්. ඕක මල්ලි මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට දීර්ඝායුෂ ලැබේවා කියලා. මගේ දරුවෝ ලොකු වුණාට පස්සේ ඔයාලගේ ප්‍රශ්න ඒගොල්ලන් අහන්න. ඒගොල්ලෝ තමයි ඔකට උත්තරේ දෙන්න ඕනේ. ලෝකේ ලස්සනලා තියෙන්නේ අම්මගේ ආදරෙන් නම් ඒ ආදරෙත් එක්ක හැම වෙලාවෙම කියවෙන තව දෙයක් තියෙනවා. ඒ තමයි තාත්තා. හැබැයි තාත්තා හැම වෙලාවෙම පේන්න ඉන්නෙත් නැහැ. හැබැයි තාත්තගේ ආදරේ හැමදාමක් තියෙනවා. ඔහුත් තාත්තා කෙනෙක්. ඒ තමයි දිනේෂ් මුතුගල. අයබෝන්. අයබෝන් මල්ලි. තාත්තා කෙනෙක්ද? ඔව්. තාත්තා කෙනෙක් කියන එක ප්‍රාර්ථනා කරපු දෙයක්ද? මම හිතනවා හැම පිරිමියෙක්ගෙම මේ ප්‍රාර්ථනාව අහිංසක විදිහට තියෙනවා. මගෙත් ප්‍රාර්ථනාවක් තිබ්බා. අහම්බයක් නොවුනත් ප්‍රාර්ථනාව ඊට උනා. අපේ ජීවිතේ ආදරය කියන එක එනවනේ. එක තැනකට එකතු වෙනවා. එහෙම නැත්නම් එක්කෙනා දෙන්න වෙනවා. ඕවයි කතා ටිකක් කියන්නේ. ආදර සම්බන්ධතාවයක්ද? එහෙම නැත්නම් ඒකත් ජීවිතේට කවුරු හරි කියපු හින්දා ආදරය කරන්න පටන් අරගෙන යාළු වෙලා බැඳද? අනේ මම සාමාන්‍යයෙන් ආදරය කරන්නේ මට ඕන විදිහටම තමයි. ඒකත් මට මගේ උමනාව නිසා පටන්ගත් ආදරයක්. මම සාමාන්‍යයෙන් ටිකක් ආදර කතා කීපයක් තිබෙන කෙනෙක් නිසා ඉතින් මම හිතුවේ නෑ මේ ආදර කතාව විවාහයෙන් කෙලවර වෙයි කියලා. හැබැයි ඒක විවාහයෙන් කෙලවර වුණා. අපි අතීතයට යමු. ජීවිතේ මේ විවාහය කියන එක හිතලා ගත්ත තීරණයක්ද ඒක අහම්බයක්ද? ඒක නම් අහම්බෙන් ප්‍රේරණය වෙන දෙයක්. හැබැයි ආදරය කරන්න ඕන කියන එක හිතේ තිබ්බ දෙයක්. අපි විවාහ වෙනවා. අපි බඳිනවා කියන එක ඒක දැනුනේ කොයි කාලෙද? ඒකට මම චුට්ටක් අඩියක් පස්සට ගත්ත අවස්ථාවක් තිබුණා. හේතුව මට උමනා කළා තිබුණා මගේ ජීවිතයේ සැලසුම් ටික ඔක්කොම සාර්ථක වුණාට පස්සේ විවාහ වෙන්න.
නමුත් ඉතින් සමහර දේවල් තියෙනවා මල්ලි අනපේක්ෂිත විදිහට සැලසුම් අතරෙම විවාහය කියන සැලසුමත් අඳින්න. මටත් උනේ එහෙම දෙයක්. හැබැයි ඒ විවාහය කියන සැලසුම ඇඳට පස්සේ ඒක බලපෑව අනිත් සැලසුම් සාර්ථක වෙයි. සැලසුම ඇඳට මදිනේ. ඕකට අස්සනක් දාන්න ඕනේ. අප්‍රූව් කරන්න. එහෙම නැත්නම් හරියන් අපි බඳිනවා කියලා හරියටම කවද්ද විවාහය සිද්ධ වෙන්නේ? 2018 අගෝස්තු ඔය දවසත් එක්ක එක්කෙනා දෙන්න බවට පත් වෙනවා. අපි පවුලක් කියන එක දැනුණාද? එහෙම නැත්නම් පවුලක් කරගන්න ඕමුනා වුණාද? පවුලක් කියන එක කරගන්න ඕමුනා වුණා. මුලින්ම ඇත්තටම මල්ලේ අපි ආදරය කරමින් ඉඳලා එකපාරට විවාහයකට ඇතුළු වුණාට පස්සෙත් අපිට තාමත් එන්නේ අර ආදරවන්තයයි ආදරවන්තියයි කියන හැඟීමම තමයි. ඒක පවුලක් කරගැනීම කියන එක ඉතින් ඒක ටිකක් අර පර්පස්ලි තමයි උනේ. පවුලට දරුවෙක් එකතු වුණාන් පස්සේ තමයි පවුල කියන හරි වචනේ එන්නේ කියන එක. ඔබටත් ඒ දේවල් දැනුණාද? එහෙම නැත්නම් ඒක අහම්බයක් විදිහට ජීවිතේ ඔහේ ගලාගෙන ගියාද? නෑ දරුවෙක් ඇත්තටම ආවට පස්සේ පවුල සම්පූර්ණ වුණා වගේ හැඟීමක් තියෙනවා. ඒක නැත්තේ නෑ. ඔය සියලු දේවල් එක්ක තාත්තා කෙනෙක් වෙනවා කියන එක කතා වෙන දෙයක් නේ. කවද්ද ඒ දවස ජීවිතේ? ඒ ප්‍රශ්නේ ටිකක් බරපතල වැඩි. හැබැයි මෙහෙමයි. ඒ ගැන මගේ හිතේ මේක සමහර විට කෙනෙකුට ටිකක් වික්ෂිප්ත වෙන විදිහ උත්තරයක් වෙන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් 7 8 9 10 වගේ වසරවල ඉස්කෝලේ ඉන්න කාලේ ඉඳන්ම තාත්තෙක් විදිහට මම කවදා හරි දරුවෙක්ට සලකන විදිහ ගැන පොඩි හිණයක් මගේ තිබුණා. ඒ ගැන කතා බහ කරන්න ගත්තා ඉතින් හැම ගැණු ළමෙක් එක්කම. හැබැයි අවසානයේ දුලාට තමයි මගේ බිරිඳ වීමේ අවස්ථාවත් එක්ක ඒ මගේ දරුවන්ගේ මව කියන තැනට එන්න අවස්ථාව ලැබුණා. ගැහැණු ළමෙක් විවාහයක් එක්ක ගෑණියක් බවට පත් වෙනවා. මේ ගැහැණිය අම්මා කෙනෙක් බවට පත් වෙන වෙලාවක් තියෙනවා. ඔබට මතකද ඒ දවස මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා ඇවිල්ලා කිව්ව මොහොත? මට මතකයි. ඇත්තට මේක මේ බොහොම ලස්සනට ප්ලෑන් කරලා වෙච්ච දෙයක් නෙමෙයි. දුලාටත් ඒක සතුටට එයාගේ අතනොත් කියුණා. මමත් අනපේක්ෂිත වෙලාවක ඇහුණ දෙයක් ඒක. මට ඒ අවස්ථාව හොඳට මතකයි. ඔය මූණේ තිබ්බේ මේ හිනාවක්ද බයවීමක්ද? එහෙම නැත්නම් ඒක සතුටක්ද? ඒක ඇත්තටම සතුටක්. ඒක ඇයගේ මූණේ ඒක හිනාවක් එක්කම තිබ්බ අවස්ථාව මට හොඳට තාම මතකයි. දැනගත්තට පස්සේ ડોක්ටර් ගාවට යනවා. පළවෙනියෙන්ම ડોක්ටර් ගාවට ගිහලා ජෙල් එක බඩේ ගාලා ස්කෑන් එක තිබ්බ දවසේ ડોට් එකක් පෙන්නුවාද? ඒ අවස්ථාවේ ඉතින් සාමාන්‍ය විදිහට මුණා. ඔබ ජීව විද්‍යාවේ හදගැස්මට ආදරය කරන කෙනෙක්නේ. ඔබ දන්නවා මේ දේවල් වෙන්නේ දවසින් දවස මාසෙන් මාස වෙන විදිහ. ඇත්තටම එහෙම ડોක්ටර් එකක් පෙන්නුවාට පස්සේ සාමාන්‍ය මිනිස්සෙක් විදිහට විඳ හැඟීම් මොකද්ද? හා මට දැනුණා ඉතින් මගේ ලෙයින් එන කෙනා කවදා හරි දැන් තව බොහොම නුදුරේදී මාස කිහිපයක් ඇතුළත ලෝකේ එළිය දකිනවා. එතකොට ජීව විද්‍යාත්මක පරිවර්තනයක් දැන් මම දන්නවනේ. ත්‍රෛමාසික කොහොමද ගෙවෙන්නේ? ට්‍රයිමෙස්ටර්ස් කොහොමද යන්නේ? ඒක ඇතුලේ කොහොමද ග්‍රැජුවල් විදිහට චේන්ජ් වෙන්නේ? අර ඕගන්ස් පිහිටන විදිය. ඉතින් ඒවා මම විෂුවලයිස් කරා. ඉතින් දැන් මම දන්න නිසා ඇත්තනම් මේ මගේ බිරිඳත් ඇයත් කථිකාචාර්යවරියක් විශ්වවිද්‍යාලේ. මේ මාත් එක්කම පාස් අවුට් උනේ. එතකොට ඇයත් මේ විස්තර දන්නවා. ඉතින් ඒ දන්න නිසා අපි මේක මේ අපේ බයොලොජිකල් පැත්ත කතා කළා. හැබැයි ඊට වඩා ඒක දැනෙන්නේ මල්ලි මේ දෙමව්පියෝ දෙන්නෙක් වෙන්න ඉන්න දෙන්නෙක්ට දැනෙන හැඟීම ඊට වඩා සුන්දරයි. දැන් බයොලොජිකලි මේක කතා කරනවට වඩා ඒක ඩිස්කස් කරනවට වඩා ඊට වඩා සුන්දරයි අර හිතේ තියෙන ආදරය සෙනෙහස ඉස්සරහට තියලා ඒක ගැන කතා කිරීම. දැනගත්තට වඩා නොදන්න දේවල් බොහොමයක් තියෙනවනේ. ඇත්තටම මේ අත්දැකීමට මුහුණ දෙන මොහොතේ. ඔව්. දවසින් දවස ගිහිල්ලා දසමාසයක් උදා වෙන්න කලින් මාස කීපයකට කලින් ආයිපාරත් ස්කෑන් කරාට පස්සේ කියනවා හાર્ට් බීට් එක හොඳයි කියලා. ඇහුණද දැනුණද කිව්වද? තමන්ගේ දරුවාගේ නිරෝගීභාවය කියන්නේ තාත්තෙක් මුළු හදවතින්ම පතන දෙන්නේ. ඒක දරුවා ඉපදුනාට පස්සේ ඉපදෙන්න කලින් කියලා වෙනසක් නැහැ. ඉතින් මගේ දරුවා හොඳින් කියන දේ මට දැනුණාම සාමාන්‍යයෙන් තමන්ගේ දරුවෙක් නිරෝගීව ජීවත් වෙනවා කියන එකට ඉද්දී තාත්තෙක්ට දැනෙන සතුට මට දැනුණා. කාලය ගත වීගෙන යද්දී ගැහැණියක් කැමති ඔය වෙන කාලෙදි මේ විවිධාකාරයේ රස කෑම වර්ග කන්න. ඔබ පිරිමියෙක්, ඔබ ස්වාම පුරුෂයා විදිහට දොළදු සංසිඳවන්න ඕනේ. ඇයටත් තිබ්බ දොළදු තියෙනවා ඉතින්. ඒ කියන්නේ ඒවා ඒ පරිද්දෙම වුණා. ඉතින් අර ඒවට අපිට තියෙන වගකීමක් ඒ කාලෙදි බිරිඳ මවක් වෙන්නයි යන්නේ. නම් ඇයගේ සිතුම් පැතුම් ඊළඟට ඇයට ඌමනා එපාකම් වෙන දේවල් ඔය කිව්වාගේ දොළ දුක ඊළඟට ඒ කන් කෑම බීම ආසහිතන දේවල් ඒ පරිද්දෙන් දෙන්න යුතුයකමක් තියෙනවා. අපි මිනිස්සු අපිට දුක දැනෙනවා, තරහ යනවා, ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඔය කියන කාලය තුළදී අම්මට එළියෙන් එන පීඩනයක් තියෙනවා. සමහරක් වෙලාවට වචන නුරුස්සන්නේ නැහැ. සමහර දේවල්
ඔබ හිතන්නේ බඩේ ඉන්න දරුවට ওই දේවල් බලපානවද? ඒක තාමත් මල්ලේ පරීක්ෂණ මට්ටමේ තියෙන නමුත් යම් යම් පරීක්ෂණවල ගමනාන්තයන් දක්වත් ඇවිල්ලා තිනවා. කියනවා තමයි දරුවට sannivedanaya කියන එක පටන් ගන්නෙ මව්කස තුල ඉඳන් කියලා. ඒ නිසායි ඒ කාලෙදි අම්මට හොඳට කතා බහ කරන්න ඥාතීන් ඇවිල්ලා හොඳට සංග්‍රහ කරන්න හිනාවකින් පවා සංග්‍රහ කිරීම කියන එක ඒ කාලේට ගර්භණී අම්මෙක්ට අත්‍යවශ්‍ය සාධකයක්. ඊළඟට විශේෂයෙන්ම සංගීතය. ඊළඟට ඇය ප්‍රිය කරන දේ. ඊට අමතරව දැන් අපි ආගමික පරිසරයක නම් හැදී වැඩෙන්නේ ඒ අදාළ ආගමික කටයුතු. දැන් බෞද්ධ ආගමේ අය නම් ඒ වගේ. වෙන ආගමික අය නම් ඒ වගේ. ඉතින් ඒ වගේ දරුවට හොඳ දේවල් සම්ප්‍රේෂණය කිරීම කියන එකේදී දරුවා ඒකට ප්‍රතිචාර දක්වනවා කියන කාරණේ බොහෝ පරීක්ෂණ මගින් යම් ප්‍රමාණයකට මේ වෙනකොටත් ඔප්පු කරලා තියෙනවා. ඔය සියල්ලත් එක්ක බඩට අත තියලා පයින් පාරක් ගහද්දි අතින් ගහද්දි ඒව දැනිලා තියෙනවද? තාත්තා කෙනෙක් විදිහට මම මේ අහන්නේ. ඔව් එතකොට නම් ඊටාම සමීප බැඳීමක් ඇති වෙනවා. ඒ කියන්නේ එතකොට දැන් අපිට මේ ළඟටම ඇවිල්ලා වගේ. ඒ කියන්නේ පුංචි පේශිමේ ස්තරයකින් තමයි මේ පටකමේ ස්තරයකින් තමයි වින් වෙන්නේ. එතකොට දැනෙන්නේ බොහොම ළඟට දරුවා ඇවිල්ලා වගේ හැඟීමක්. ඒක වෙනස්ම හැඟීමක්. ඉතින් එහෙම දෙයක් අපිටත් දැනෙනවා. දස මාසයක් උදා වෙන්න මාස කීපයකට කලින් තමයි බෑග් එක හදන්නේ. අරන් යන්න ඕනි කියලා. පාටක් තීරණය කරාද? නිල් පාටද රෝස පාටද කියලා. පාටක් තීරණය කරන්න වුණා අපිට වෛද්‍යවරු දැනුම් දුන්නා කවුද ඉන්නේ කියලා. ඉතින් එතකොට අපි ඒකට සූදානම් වුණා. මට මතකයි කොට් එක එහෙම ගත්තෙත් දුලාගේ අම්මලා. ඊට පස්සේ අපි තිබ්බානෙත් අනිත් දේවල් අපි මෙහෙන් සපයා ගත්තා. තීරණයකට එනවා අපි මේ දරුවා මේ ලෝකෙට ගේන්නේ කොහොමද කියන එක. ඒ තමයි සාමාන්‍ය දරු ප්‍රසූතියක්ද එහෙම නැත්නම් සීසත්කමක්ද කියලා. තීරණය කරාද? තීරණය කළේ නම් අවසානයේ මේ මේ ඩිලිවරි එක වෙලාවේ බිරිඳට ගැටලුවක් වුණේ නැත්නම් ඒක සාමාන්‍ය විදිහට වේවි. එහෙම නැතිනම් ඉතින් ඒක අර ගැටලුවක් වෙනවා නම් ඉතින් අර ඔප්ෂන් එකට යන්න වෙනවනේ සීසර් කරන්න වෙනවනේ කියලා ඒ එහෙම තමයි අපි හිතන්නේ හිටියේ. ඔය කියන දේත් එක්ක අහන්න ඕන දෙයක් තමයි මේ සමාජයේ තියෙන මතයක්. සාමාන්‍ය දරු ප්‍රසූතියක් කරොත් එයා අම්මා සීසත්කමක් කරොත් එයා අම්මා නෙවෙයි කියලා කියනවා. ඒක වැරදි මතයක්. අම්මා කියන්නේ දැන් එහෙමනම් මෙහෙමත් කියන්න පුළුවන්නේ. හදන කෙනා දම්මා වදන කෙනා දම්මා කියලා. නේද? පදන කිනා දම්ම හදන කිනා දම්ම කියලාත් එහෙම එහෙම සම්මතයකුත් අපේ රටේ සහ ලෝකේ තියෙනවනේ. ඒක නෙමෙයි එහෙම නෙමෙයි මල්ලි. සීසකලත් දරුවා සාමාන්‍ය normal මෙඩිලව කළත් දෙකෙන් කෝක කළත් අම්මලාගේ සෙනෙහස වෙනස් වෙන්නේ නැහැ. ඒක මම දැකලා තියෙනවා. මම මොකද දරුවෝ දහස් ගණනකට තව උගන්වනවා. ඒ දරුවන්ගේ අම්මලා අපිට ඇවිල්ලා කියලාපු දේවල් කරන දේවල් ඊළඟට මගේ බිරිඳ මට ඇවිල්ලා කියන කරන දේවල් අපි දැකලා තිනවා. මව් සෙනෙහස කියන එක ඒක වෙනම දෙයක්. අම්මගේ ආදරය කියලා කියන්නේ වචන කරන්න බැරි දෙයක්නේ. ඔය ගෙවෙන කාලෙත් එක්ක දවසක මේ ලෝකේ දකිනවා ඒ කුඩා දරුවා. හිටියද ඒ වෙලාවේ තමන්ගේ දරුවා බිහි වෙන මොහොතේ ළඟට වෙලා? ඔව් ඒ වෙලාවේ හිටියා. දැනුණාද වේදනාවක්? දැනුණාද දුකක්? ඒ වෙලාවේ තමයි පිරිමියෙකුට කාන්තාවකට මේ ලෝකෙ ඒ පිරිමියා වෙනුවෙන් එහෙම නැත්නම් කාන්තාවකට මේ ලෝකෙ තවත් දරුවෙක උපත වෙනුවෙන් මේ ලෝකෙ පැවැත්ම වෙනුවෙන් කාන්තාවක් කොච්චර කැපකිරීම කරනවද කියලා ඇස් දෙකෙම බලා ගන්න පුළුවන් වෙලාවක් තමයි මේ වෙලාව. එනිසා අපිට ඒ වෙලාවේදී කාන්තාව දරන දේ විශේෂයෙන් තමන්ගේ බිරිඳ දරන දේ මං හිතන්නේ ස්වාමියෙකුට දරන්න පුළුවන් වෙයි කියලා. ඒක දරන්න බැරි හින්දා තමයි මං හිතන්නේ ජීව විද්‍යානුකූලව මේක කාන්තාවන්ටම ආවේනික දෙයක් වෙලා තියෙන්නේ. මොකද එච්චරට කැපකිරීමක් එච්චර දරා ගැනීමක් කාන්තාව කියන කෙනා තමන්ගේ ස්වාමියා වෙනුවෙනුත් තමන්ගේ දරුවා වෙනුවෙනුත් ලෝකයේ වෙනුවෙනුත් කරනවා. මං කියන්නේ පුළුවන් නම් අවසර දිය යුතුයි හැම ස්වාමියෙකුටම තමන්ගේ බිරිඳට තමන්ගේ ලෙයින් ඉපදෙන දරුවා ඉපදෙන වෙලාවේ තමන්ගේ බිරිඳ ළඟ ඉන්න. පෞද්ගලික රෝහල් වල නම් ඔය අවස්ථාව ලැබෙනවා ළඟ ඉඳගෙන ඒ ස්වාමියාටත් ඒ අවස්ථාව ලබන්න එහෙම නැත්නම් දකින්න. හැබැයි රාජ්‍ය රෝහල් වල ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ. ඔබ වින්දන් පස්සේ ඒ වේදනාව ඇස් දෙකට දැනුනේ කොහොමද? මට ඇත්තටම මම ඇවිල්ලා පන්ති වලත් කිව්වා පුළුවන් නම් මේක රජේ රෝහල් වලට කරන මොකක්වත් මේ නිග්‍රහ කිරීමකට මොකක්වත් නෙවෙයි මොන හරි ආරක්ෂණ පූර්වෝපානිසයි මේක කරනවා ඇත්තේ. නමුත් මේක පුළුවන් නම් අවස්ථාවක් අරගෙන ඉඩ ප්‍රස්තාව හදාගෙන හරි කමක් නැහැ මේක කරන්න දුන්නොත් ඒ කාන්තාව ගැන
tamangge suamiyage hite tiyena ආදරේ බැඳීම දහස් ගුණයකින් වැඩි වෙන්න හොඳම අවස්ථාව තමයි ඒක. ඔබ ලේබර් රූම් එකේ හිටපු කෙනෙක් විදිහට මම උතනදී අහන්න ඕන දෙයක් තමයි ගැහැණියක් ඔය වේදනාව විඳින දරුවේ ප්‍රසූත කරද්දී. හැබැයි පිරිමියෙකුට විඳින්න අමාරු නම් ඒ වේදනාව කොච්චර වේදනාවක්ද? මේ ලෝකේ සාමාන්‍ය මිනිස්සුන්ට විඳින්න පුළුවන් උපරිම ගණයේ වේදනාවන් අතර එකක්. එතකොට සාමාන්‍යයෙන් පිරිමි කියන්නේ ටිකක් රළු පරළු කෙනෙක් වුණාට වේදනාව ඉදිරියේ පිරිමින් සමහරවිට ඉතාම මුදු මුලක් අය වෙනවා. ඒ නිසා දැන් ඔයා දැකලා තියෙන සමහරවිට බෙහෙත් විදින කොට ඒ සිරින්ජ් එක අරගෙන එනකොට නර්ස් ඒකට බයේ තමන්ගේ බිරිඳගේ ඇඟෙල්ලෙන ස්වාමියෙක් ඉන්නවා. ඉතින් ඒක ස්වභාවිකයි. ඒ තරමට සමහරවිට වේදනාව ඉදිරියේ පිරිමින් මුලක් වෙනවා. මම හිතන්නේ නෑ කාන්තාවක් ප්‍රසූතයේ වෙලාවේදී ඒ දරන වේදනාව පිරිමියෙකුට දරන්න පුළුවන් වෙයි කියලා. ඒක බැරි වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඒකට මම තව කරුණු ටිකක් එකතු කරන්නම්. දැන් ඔයා හිතන්න කාන්තාවකගේ සංවේදීම ස්ථාන අතුරින් ඉහළම සංවේදීතාවක් දරනවා තනපොඩු ඊළඟට යෝනි මාර්ගය. ඔයා දන්නවද ප්‍රසූතියේ වේලාවේදී දරුවා එළියට එනකොට ඒ යෝනි විවරය ඒකට ප්‍රමාණවත් නැත්නම් හිරිවැට්ටීමකින් තොරව යෝනි මාර්ගයේ කැපීමකට ලක් කරනවා සමහර අවස්ථාවල. ෂණිකව කපන. ඒතර ඒ වේදනාව ගැන ඔයා හිතන්න අතිශය සංවේදී ස්ථානයක යොදන ඍජු කැපුමක් ලේ ගුලි පිටින් එන්නේ ඉතින් කෙලින්ම හරි ලේ ගොඩක්. එතකොට හැබැයි මල්ලි එහෙම වෙලත් දරුවා ඉපදුනාට පස්සේ ඒ කාන්තාව hina වෙනවා. දරුවාගේ මූණ දිහා බලලා hina වෙනවා. දවස් ගාණක් යනකම් අර කැපුම් තුවාලෙන් ලේනවා. ඒකේ වේදනාව දැනෙනවා. හැබැයි දරුවට කිරි දෙනවනේ. ඒ වගකීම් පැහැර හරින්නේ නැහනේ. දරුවා ඇහැරෙන වෙලාවට ඇහැරෙනවනේ. නිදි නැහනේ. මම හිතන්නේ කොහොමත් පිරිමි කෙනෙකුට මේ කාන්තාවේ පරිද්දෙන් අම්මෙක් විදිහට කරන කැපකිරීම පිරිමියෙකුට කරන්න අමාරු වෙයි. පිරිමියා කරන්නේ පිරිමියාට කරන්න පුළුවන් කැපකිරීමයි. ඒක කාන්තාවකට අමාරු වෙන්න පුළුවන් සමහරට. හැබැයි කාන්තාවක් කරන කැපකිරීම ගැන පිරිමියෙකුට හිතන්න අමාරුයි. කරන්න අමාරුයි. ඔබ ඔය කියන සියලු දේවල් මේ ලෝකේ සැබෑවටම සිද්ධ වෙනවා. බඩේ යටින් කැපුමක්. යටින් ඉස්තර හතක් විතර ඇතුළට කැපෙනවා. එහෙම නැත්නම් යෝනි මාර්ගයේ ওই විදිහට කැපුමක් එකතු කරනවා. ওই සියල්ල දරාගෙන ඉවරලා මේ ලෝකෙට ගන්න දරුවව පපෝඩින් තියලා පළවෙනියෙන්ම දකිද්දි ඔබට දැනුනේ කොහොමද? මට ඇත්තටම හිතුණා මේ මම කෙසේ වෙතත් බිරිඳ යුද්ධයක් දිනුවා කියලා. හරිද? ඒ දේ දිහා බලන් ඉඳලා ඒක ඉවර වෙනවා දැකීම මට යුද්ධයක් දිනුවා හා සමාන වුණා. එතකොට කොහොම හරි අවසානයේ ඒ සියල්ල ඉවර වුණාට පස්සේ මට දැනුණා මෙහෙම දෙයක්. මාවත් මේ ලෝකෙට බිහි කරන්න මගේ අම්මා මේ විදිහටම වේදනාව විඳින්න ඇති කියලා. ඒක ඇත්තටම නොදැනෙනවා නම් අපි අම්මලාට ආදරේ නැහැ. මන් සමාව ආයිදිනෝ ඔබ ඇස්වලට කඳුලක් ගෙනාවා නම් ඒ අතීතේ මතක් කරලා ඔබ අම්මට ආදරේ. දැන් තියෙන ආදරේ දහස් ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ ආදරෙත් එක්ක ඔබගේ අතට දරුවව දෙනවනේ. ඔබට ගොඩක් දේවල් ලැබිලා ඇති. ඒ වෙලාවේ පළවෙනියම දුව අතට දුන්න මොහොත. ඒක මට දැනුනේ මට නිකන් ලෝක කුසලානයක් ලැබෙනවා වගේ. තාත්තෙක්ට දරුවෙක් කියන්නේ ලෝකයකට ලෝකයක් එකතු වුණා වගේ. මට ඒ වෙලාව ඉතින් හරි අමතක නොවන සුන්දරම මතකයක් විදිහට සදාකාලික ඔළුවේ තියෙන වෙලාවක්. ඒ මතකයන් වලටනේ අපි ආදරය කරන්නේ. ඒ මතකයන් එක්කම මේ තමයි ඔයාගේ ජීවිතේ, එහෙම නැත්නම් මේ තමයි ඔයාගේ වටිනා කියන වස්තුව කියලා පෙන්නලිවරලා අයිපරා කරන් ගිහිල්ලා පියදාලේලා අයි පපුව මැද්දට ගෙනල්ලා පළවෙනියෙන්ම කිරි ටිකක් තොල්වල ගෑවෙනව ඇති කියලා හිතන මොහොතේ අම්මගේ හිනාව අම්මගේ මූණ කොයි වගේ තියෙබ්බද ඔබගේ බිරිඳගේ? මොකද මාස ගාණක් අපි සැලසුම් කරනවානේ අපි දරුවට මෙහෙම සලකන්න ඕන මෙහෙම සලකන්න ඕන කියලා. එහෙම සලකන්න දරුවට ලැබෙන පළවෙනි අවස්ථාව. මේ දරුවන්ගේ ජීවිතවල මල්ලි ඒ වගේ පුංචි වයසේ දරුවන්ගේ ඉපදුණු ගමන් ළමයින්ගේ ජීවිතේ වෙන එන්ටර්ටේනින් කියලා දෙයක් නැහැනේ. ෆිල්ම් බලනවා, සින්දු අහනවා, එහෙම එකක් නැහැනේ ඒගොල්ලන්. ඒගොල්ලන්ගේ තියෙන එකම එන්ටර්ටේන්මන්ට් පාට් එක තමයි මේ දරු අම්මගේ තනපුඩු වලට කට තියලා උරවල කිරි ටිකක් මුනේ. එතකොට ඒක ඒ දරුවට දෙන්න පුළුවන් එකම දේ නම් ඒ වෙලාවේ ඒක කරන් අම්මෙක් ඉදිරිපත් වෙන්නේ පුදුමාකාර කැමැත්තකින්. අර සියලු වේදනාව නමතක කරලා. අනිත් එක තමයි වැදගත්ම දේ. දැන් අපි බයොලොජිකලි කතා කරොත් ඒ පළවෙනි වෙලාවේ දෙන කිරි ටිකකට කියන අපි මල්ලි මේ කොලෙස්ටරම් කියලා. ඒ කොලෙස්ටරම් ස්රාවය දරුවෙකුට අත්‍යවශ්‍යයි. රන්වන් පාටයි.
ඒක ඒ තමයි දරුවා දැන් ගර්භාෂයේ ඉන්නකොට දරුවා ඉන්නේ ඉතාම ආරක්ෂිත කුටීරයක් විදියට. මේ ශුද්‍ර ජීවි ඉන්නේ. හැබැයි දරුවව එළියට ගත්තා කියලා කියන්නේ මේ මුළු ලෝකෙම මේ තියෙන අපට වායුගෝලයේ තියෙන ශුද්‍ර ජීවීන්ට දරුවා නිරාවරණය වෙනවා. දරුවට හැදෙන්න තියෙන මේ අමාරුකම් මොන හරි අසනීප තියෙන්න පුළුවන්. ශුද්‍ර ජීවීන් නිසා. අර කොලෙස්ටරෝල් වල තියෙනවා ඒවට විරුද්ධව සටන් වදින්න උමනා කරන ප්‍රතිදේහ ටික. ඒතර අම්මා පළවෙනි කිරිපිඩ දරුවට පවද්දී ඒ පවන්නේ ඇත්තටම අම්මගේ ආදරේ විතරක් නෙමෙයි දරුවගේ ජීවිතය. දරුවා රැකෙන්නේ දරුවා සැනසෙන්නේ ඒ මුල්ම කිරිබිඳු ටිකෙන්. ඔබ කිව්ව වචනෙම කියනවා නම් ඔය සර්ජරි එකෙන් පස්සේ රූම් එකට අරන් එනවා යුද්ධයක් ජයග්‍රහණය කළා. අරන් ඇවිල්ලා ඇඳ උඩින් තියලෙලා පළවෙනියෙන් ඇඳෙන් බහිද්දී මේ උරේ ඉස්සරහට තියලා බැස්ස දවස මතකද? ඔව්. ඇත්තටම මේ ඒක නම් මට හැඟෙන්නේ හරියට මේ අම්මා කෙනෙක්ට උපස්ථාන කළා වගේ හැඟීමක්. මොකද මල්ලි අපිටත් අපිත් ආස කරපු දෙයක් නේද අපේ අම්මේ අම්මගේ ළඟ එන කිරි සුවඳ. අපිට තාම නිකන් දැනෙනා වගේ. ඒ සුවඳ බිරිඳගෙන් දැනෙන දවස. ඇත්තටම එතන නම් මට පෙවුනේ බිරිඳටත් වඩා නිකන් තනිකරම වගකීම් හිස මත දරාගත්තු අම්මේ. එතකොට එතනදී බිරිඳ කියන තැනින් එහාට ගිහිල්ලා අම්මෙක්ට උපස්ථාන කරනවා කියන චේතනාවෙන් තමයි මේ සමහර ලාවට මේ අත් අල්ලගෙන එහාට මෙහාට අරගෙන යන්නේ. ඔබ වින්ද? ඔව් ඒක මම වින්ද. දැනුණා. දැනුණා. ඒක කොයි වගේද? ඒක ලස්සන මතකයක්. අදටත්. ඒක අපි දෙන්නට මම හිතන්නේ ඒක බිරිඳටත් මට. ඔය මතක සියල්ලක් එකම කාලය ගත වෙනවා. කාලයත් එක්ක සමහර අම්මලට අලුත් උපන්න අම්මලට තියෙන ප්‍රශ්නයක් තමයි කිරි නැ කියන එක. කිරි නැත්තම් ෆෝමියුලා වලට අනේක හොඳයිද? ඒක නරකක් නැහැ. හැබැයි ඒකට ඇත්තටම බලපාන හේතු වෛද්‍යවරුන් මුණ ගැහිලා ඒගොල්ලන්ගෙන් ඒ නිසි ටෙස්ට් ටික කරලා හෝමෝනල් ප්‍රශ්න නම් තියෙන, ඒ හෝමෝනල් ප්‍රශ්න වලට උමනා කරන යහපත් ආකාරයේ ප්‍රතිචාර ටික අරගෙන, එහෙම නැත්නම් මේ ප්‍රතිකාර ටික අරගෙන ඒ පැත්තෙන් යන එක තමයි මල්ලි වඩා වටින්නේ. මොකද හේතුව දරුවෙක්ට දැන් අපි මව් කිරි දීම පැත්තකින් තියලා සමහර විට අපි හුරු වෙනවා නම් වෙන වෙන ආදේශක දෙන්න ජීර්ණ පද්ධතිය සමහර විට ඒ දේවල් පිළිගන්නේ නැති වෙන්නත් අවස්ථාව තියෙනවා නැත්තේ නේ. හැබැයි ඒක ළමයගේ වෙලාව අනුව ගැටලුවක් නැත්තම් ඒක ළමයට ළමයාගේ ජීර්ණ පද්ධතියකට සූදානම් නම් ඒක ප්‍රශ්නිකුත් නැහැ. වඩා වටින්නේ නිවැරදි වෛද්‍ය උපදෙස් මත පිහිටලා ක්‍රියා කරන එක. සාමාන්‍යයෙන් පැය දෙකෙන් දෙකට කිරි දෙන්න ඕනේනේ. රාත්‍රියේදී කිරි දෙන්න වෙනවා. ඔබ හිටියද උණු වතුර කෝප්පයක් කිරි කෝප්පයක් දීලා ඇහැරවල වෙලා කිරි දෙන තැන? මට ඉතින් මල්ලි ගොඩක් වෙලාවට ඒක කරගන්න ඇත්තම කතාව හැම වෙලෙම ලැබෙන්නේ නැහැ. මොකද මම ගෙදර ඉන්නෙත් අඩු කාලයක්. මම ඉක්මනට ආයේ උදේ නැගිටලා එන්නත් ඕන. හැබැයි මම ගෙදර ඉන්න වෙලාවට ඒ දේවල් වලට මම උදව් කරලා තියෙනවා. වතුර ටික ගෙනත් දීලා, කෑම ටික ගෙනත් දීලා මට පුළුවන් විදිහට උදව් කරලා තියෙනවා. ඒ වෙලාවේ ස්වාමියා ළඟ ඉන්නවා නම් ඒ කිරි දෙන ඒ ක්‍රියාවලියේ ඉඳන් බිරිඳගේ හිතට දැනෙන අර සතුටේ ඉඳන් ඒ හැම දෙයක්ම පරිපූර්ණයි. ප්‍රශ්නේ තියෙන්නේ මල්ලි අපි කාර්ය බහුල වුණාම සමහර වෙලාවට අපිට උමනා හැම වෙලෙම බිරිඳ ළඟ එන්න විදියක් නැහැ. ඒ වෙලාවට ඔයා හිතන්න කමක් නැහැ. ඔයා ගිහිල්ලා රස්සාව කරගෙන ඉන්න. මම මේ දරුවන්ට මේ යුතුයකම් ටික කරනවා කියන තැනට බිරිඳක් හිත හදා ගන්නවා කියන්නේ ඒ කැපවීම ප්‍රසංසනීයයි. ඔය හැමදේමත් එක්ක අපි ජීවත් වෙන්නේ ලංකාවේ. ශ්‍රී ලාංකිකය විදිහට අපිට අහන්න දකින්න ලැබෙන දෙයක් තමයි මේ සිංගල් මාම් කියන එක. ඒක කන්සෙප්ට් එකක් බවට පත් වෙලා. එහෙම නැත්නම් මේ තනි මව කියන එක. සිංගල් මාම් කියන කන්සෙප්ට් එක ගැන මොකද හිතන්නේ? ඒක කන්සෙප්ට් එකක් විදිහට ලොකු අධ්‍යයනයක් කරොත් ඒකට හිතන්න තියෙන පැතිකඩ ගොඩක් තියෙනවා. හැබැයි කවුරු හරි කාන්තාවක් පිරිමියෙකුත් නැතිව තමන් තනිව සියලු අභියෝග දිනාගෙන සියලු අභියෝග වලට තනිව මුහුණ දෙමින් දරුවෙක්ව ආදරෙන් රැක බලා ගන්නවා කියන්නේම මල්ලි ඒක පුදුමාකාර ශක්තියක් තියෙනවා. ඇත්තම කතාව කාන්තාවක් කියන කෙනාගේ මල්ලි සැබෑම ශක්තිය එළියට එන්නේ ඒ කාන්තාව සැබෑවටම ආදරය කරන කෙනත් එක්ක එක්ක තනි වුණාම එහෙම නැත්නම් පීඩාවක් ආවට පස්සේ. හොඳට බලන්න බොහොම හුරතලේට බොහොම ලෙන්ගතව බොහොම මට සිලුට විදිහට හැදෙන ගෑනු ළමේ කසාද බැඳලා තමන්ට දාව දරුවෝ ඉපදිලා හිතන්නකො අනපේක්ෂිත විදිහට තමන්ගේ ස්වාමි පුරුෂයා මරණයටපත් වෙලා හරි මොන හරි වෙලා තමන් තනි වෙලා දරුවෝ ටිකත් එක තමන් තනි වෙනවා. ඊට පස්සේ මල්ලි කාන්තාව කියන කෙනා ඒ ගෑනු ළමයා කොච්චර
පුදුම සහගත විදිහේ අභියෝග බාර ගන්නවාද කියලා බලන්න තනියම රස්සාව කරන්න පටන් ගන්නවා පිරිමින් අර සල්ලාල පිරිමින්ගේ තාඩන පීඩන වලට තනිව මුහුණ දෙනවා අර දරුවන්ට එන ප්‍රශ්න වලට සමාජයේ තනිව ගිහිල්ලා කතා කරනවා ඊළඟට සමහර දැන් දුප්පත් කෙනෙක් නම් ඔය ගල් වැඩපලකට ගිහිල්ලා එක්ක උළු වැඩපලකට ගිහිල්ලා කොහේ හරි ගිහිල්ලා කුලී වැඩ හරි කරලා දරුවන්ගේ ජීවත් කරවන්න බලනවානේ කාන්තාවගේ සැබෑම ශක්තිය ඉස්මතු වෙන්නේ තනි වෙද්දී එහෙම නැත්නම් පීඩায়ෙද්දී එහෙම සැබෑම ශක්තියකින් දරුවෙකුත් නඩත්තු කරගෙන අභියෝග දිනනවා කියන්නේ ඒක මම දකින්නේ එක්තරා යෝධ ශක්තියක් කියලා ඔබ පිරිමියෙක් මේ ලෝකේ මිනිස් වර්ග දෙකක් ඉන්නවා පිරිමි සහ ගැහණු කියලා ගැහණිය ගැන හිතන්නේ මොනවද ගැහණිය කියන්නේ ජීවේ උල්පත ගැහණිය කියන්නේ ශක්ති ගබඩාවක් ඒක අදටත් ලෝකේ නොවිසඳුණු අභිරහස් අතරින් එකක් තමයි කාන්තාව කොයි වගේද කියන එක හැබැයි මතක තියාගන්න මල්ලි ලෝකෙට ආදරය ගලන්නේ කාන්තාවගේ ගැහණිය ගැන එහෙම කෙනෙක් මම වට කීවා වගේම ගැහණියකගේ සැබෑම ශක්තිය මතුවෙනවා තමන්ගේ ආදරණීයයන් විපතටපත් වෙච්ච වෙලාවට ඔබ ඔය ගැහණිය ගැනනේ අර්ථ දක්වන්න හදන්නේ ගැහණියක් අම්මා කෙනෙක් බවට පත් වුණාන් පස්සේ මං අහනවා අම්මා ගැන ගැහණිය ගැන දැන් එකතු කරන්න වචන ටික දැන් තමයි මේ ශක්ති ගබඩාවේ ශක්තියෙන් ප්‍රයෝජන ගන්න වෙලාව උල්පතෙන් අන්නයිගේ පිපාසයේ සංසිඳුණ වෙලාව ගැහණියක් මවක් වුණා කියලා කියන්නේ ජීවියක් දුන්නනේ තව ලෝකෙට ඒ ජීවේ ජීවත් කරවන්න ඇය විසින් දරන මෙහෙය ඇස් දෙකට දකින පිරිමියා කාන්තාවකේ කාන්තාවගේ සැඟවිලා තියෙන සැබෑම ශක්තිය ඇස් දෙකට දකින වෙනවා නැන්දම්මයි ලේලි කියන්නේ එක පාරේ යන්නේ නැති දෙන්නේක්ද එහෙම නැහැ සමහර නැන්දම්මල ලේලිලා ඉන්නවා යාළුවෝ වගේ සමහර අයට නැතුවම බෑ දෙන්නව සමහර අය අතර ඉතින් යම් යම් ප්‍රශ්න එන්න පුළුවන් නැන්දම්ම ලේලි පැත්තකින් තියන්නකෝ මරණාධාර සමිතියක සභාපති ලේකම් ගහගන්නේ සමහර ලාවට තේරුණාද මිනිස්සු එකට ඉන්නකොට සමහර වෙලාවට යම් යම් ගැටීම් එනවා හැබැයි මේක ගැටීම් ගලපගෙන යා යුතුයි හැබැයි තින් අර පුරාතනයේ ඉඳන් එන වලියක් නේ ඔක නේ අපි අහන දකින එකක් නේ හැබැයි එහෙම නැතිව අදහස් ගලපගෙන අපූර්වට යාළුවෝ වගේ ඉන්න නැන්දමල ලේලිලා මම ඕන තරම් සමාජය දකලා තියෙනවා ලේලිට තියෙන ප්‍රශ්නේ නැන්දමට තියෙන ප්‍රශ්නේ පුතාගේ ආදරේ බෙදා ගන්න බැරි වීමද gedarak සමහර විට එහෙම වෙන අවස්ථාත් ඇති මම පුද්ගලිකව ඒක අත්දැකලා නැහැ ඊටත් වඩා මම හිතන්නේ අදහස් වල නොගැලපීමක් තියෙනවා අර හිතනවා සමහර අය හිතනවා අම්මා තමන්ගේ පුතාගේ ආදරය දුවෙකුට දෙන නිසා අම්මට යා පුතාගේ ආදරය නොලැබී යාම මේ ගැටලුවට මුල් වෙනවා කියලා. නමුත් අම්මෙක් දරුවෙක් දිහා බලන්නේ ඊට වඩා ටිකක් පුළුල් විදිහකට. සමහර විට අම්මෙක්ට හිතෙන්න පුළුවන් මම මගේ පුතාට දුන්න යුතු මේ මම මගේ පුතාට වෙනුවෙන් කරපු දේවල් අර කෙනාට කරන්න බෑ වගේ එකක් සමහර හිතෙන්න පුළුවන්. එහෙම නැතුව නැන්දම්මයි ලේලි කියන්නේ ඇත්තටම සහයෝගයෙන් ඉන්න පුළුවන් සහ සහයෝගයෙන් ඉන්න අය උදාහරණ විදිහට දෙන්න පුළුවන් බැඳීමක්. ගැටීම් පවුදෙන තැන් තියෙනවා නැත්නම් ඒවා ඉතින් කොහොම හරි කරලා කලමනාකරණය කරගන්න ඕනේ. මේ ගෙවෙන කාලේ දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් දෙවෙනි පාර විවාහ වෙද්දි සිය පාරක් හිතන්න ඕනේ. හැබැයි දරුවෙක් ඉන්න තාත්තා කෙනෙක් දෙවෙනි විවාහයකට යනවනේ වැඩි හිතන්නේ නැතුව. ඒකනම් කාන්තාවකට සමාජයෙන් එන පොදු අභියෝග නිසානේ. දරුවෙක් ඉන්න කාන්තාවක් ඒ කියන්නේ තනි වුණාම ස්වාමියාගෙන් බැහැරව ගිහිල්ලා හෝ ස්වාමියා බැහැරට ගිහිල්ලා එතකොට ඒ කාන්තාවට එන්න දෙන අභියෝග මල්ලේ පුදුමාකාර වැඩි. ඒ අභියෝග මැද්ද මිනිස්සු පුළුවන් තරම් මනින් ලේබල් කරන්න. ඒ ලේබල් කරන දේවල් වලින් අර වගේ මේ වගේ හැම පැත්තෙම කාන්තාවට එන සියලු තාඩන පීඩන දරාගෙන කාන්තාවක් තව විවාහයකට යනවා කියන්නේම අභියෝගයක් තවත් එක. ඒ පවුලේ අය අහන ප්‍රශ්නට උත්තර දෙන්න ඕන. ඒ පිරිමියාගේ හිතේ සැකයක් නැති වෙන්න ඕන. ඔක්කො ප්‍රශ්න ගොඩක් තියෙනවා. හැබැයි පිරිමි කෙනෙකුට ඉතින් ওই ගැටලුව සාමාන්‍යයෙන් මේ තියෙන සමාජ වටපිටාව ඇතුලේ නැහැ. එයාට ගැටලුවක් නැහැ. එයා නිකන් මේක මේ පොඩි මිස්ටේක් එකක් නේ. ඔයාට ආයෙ බඳින්න පුළුවන් වගේ හැඟීමක් සමාජයේ තියෙනවා. නමුත් නිවැරදි විය යුතු දේ තමයි මේ හැමෝටම මේ සමාජයේ සම අයිතිවාසිකම් දීලා තියෙනවා. කාන්තාවන්ට විතරක් මේවා, පිරිමින්ට විතරක් මේවා කියලා එකක් නැහැ. අයිතිවාසිකම් පැත්තෙන් බලුවාම අර සමාජ වගකීම් පැත්තෙන් බලපුවාම ඉතින් කාන්තාව මෙන්න මේ දේවල් කරගෙන ඉන්න ඕන, පිරිමි මේ දේවල් කරගෙන ඉන්න ඕන කියලා යම් සමාජ සම්මත තියෙනවා. එතකොට ඒ සම්මතවලට අපි පුළුවන් තරම් සමහර තැන්වලදී අනුවර්තනයේ වෙලා හෝ අනුවර්තනයේ වෙන්න බලනවා වගේ ඇක්ට් කරලා හෝ ඉන්න වෙනවා. මේකේ සර්වයි වෙන්න ඕනේ නේද? දරුවෝ හින්දා විවාහ සහතිකය ආරක්ෂා කරගන්න එක හොඳයිද? මූලික තැන දිය යුත්තේ නම් දරුවන්ට තමයි. හොඳද? ඔයා බලන්න ගොඩක් අද කාලේ අම්මා තාත්තලා දික්කසාද නොවී ඉන්නේ සමහර ලාවට කවුරු නිසාද?
daru telai kiel. Nama daru ni sa meka ibas agni inno. Kena tenada pattila tienno netine. Hebat malih api kak mata ketiak agan no na. Api da peno samar lawat samaj evidegne no bohom lassan ata patelu agen kaya gagah inawi satu ting yana couples samar bandu poyer. Samar itu ting gedar di loko prasna ada dapar evina evin pulwangi. Ikan api samaj diha balada hitno samar me prasna mati vitarai tienni. Namun itu mana prasna dahak tienna ya. Dahas sudik evidegne no. Ehin api hitan nonden me prasni matamai tienni kela. Pulwan taram malih sakat cawe. Kata bahing, sanni wedan ya tulen. Wisudah kat itu prasna gaya tulen. Wisudah kat itu, samatu diskata dikasa dia kena tenatam, talu novi, daruan tat, taman tat, satu tu dah kawasan yang kini gatelu nama tegan pulang. Ekte inna beri nang marahagan nang, hema velaem, kaya gahagan nang, valida gan nang, abis sah sah ina dikasa dia kini kau honda dia. Magi pratipatya kudiet mama kene kuda dikasa dia kete karena kian ini, hebei mama minne meidi kieno. Oya, hemat deh kat emas riju uttre ayat dengen pulang, evasiming galapa ageni metulet iena uttre ikman tirne bola khawada kat dengen. Kedeng, aduh balandu kumali gudak kowe dikasa adwene i prasne metulet iena prasne balapu ama gudak metine samaratan gula aneka agi matye daragan de beriwa ekko aneka agi matye evasane netiwa evasim netiwi ema mulkar gatu. Gatelu samar itu. Budak kelala itu memang Paula kerendila tu, ini asana kekka, wibawa sahati kya kekka ni. Samar Paul tu, ini nama daruwek hadan ni Paula araksha keragan. Ewa ke Paul ganam kadhi tu. Daruwek hadan ni Paula araksha keragan nak iene tena inno anang kauru hari kene. Ite benda honda iya daru hadan ni tu ini. Muka demi Paula araksha keragan daruwek. Kau upadu bala, ini daru atat me prasna karadar diha balan awastha wahdala di nautwa da honda yatran me daru a bihibin nertang, hari itu. Hebei, mehi mehi tenne pulang kene kute. Daru ek headuot, api den natar tienna samagiye wedi bi. Me paule tienna prasna dika aduwi, ekane kotim me. Yaha pati di nara daru a nisa samagiye wedi bi nisa. Anne eka mul keragena. Daruwe bihi kerela, eh daruwa tika adering samagi ingi no, na? Itu nak keluar? Gua kanta van daru hambuna ada passe, enggak gane hitan ne? He mana tu rupa gane hitan ne? Okad samaharak velawat, pirimya itu hita wenatan katyan he itu. Samahar vite ikat tawas tawa kene pulang rupa mul kerake na kasad bendana. Abai thing, hadawat itu bendila. Hitan apa tanah vidhi itu bandila, rupiah balapan oya mendi kita. Namun iyo court mehat kehilla, daruwek khadan tenten kangen awak kelak kian mehdin lagi. Adahas, hundo itu galapakan ni mehdin na. Itu hadawatin nam bandila ini, malih rupiah we nasuna kelak yadre peladuring palayan vidhya, ne. Hebei, apairat samahar vidhya, apairat samahar udhviya, evidhya itu tamangi rupiah kian hitan ne, wenna puluwang. Mama hitan ne ekat apara adi, tamang lasten tinno anan, tamang Kau orang lekannya gym mekta, anu, anang, agi shape ke hada agan utsah karnu, anang, eva beredi deval kila mama dakin ne, ema lassanat inno on, iting ek samaharai de puluang, samaharai de financially prasnati anu, itu kota wena wena gatelut anu, iting eh inda samaharai deka baru anu, abe pirimya hitan anu, kota matteha, tamangge daru wat jiwe dunnu, kena, tamangge gamanat ata dunnu kena. Ething meyakin rupa, hemadamu koma, tamangi rupa atau hemadamu tiada, dek vidi kita. Nen? Hemomu macam ni ano? Itu kita, hemu nak kira. Ini adre pala ano anang, manghitan nengah, honda dek kira. Me samajya hanam hambe na wacanya, anian sambanta kira nika. Anian sambanta, etiven nih, he tu ak keti nih? Ekatat pirimia tu balapan nih, gehaniya tu balapan. Denna ge me ething tiena gatelunisa, tamai malle samhar vidi. Mukadu Tamam balapurut tu yang nanti aneka aging lebih neti guna, mana tamanggi hite itu yang akal pattek, tamanggi hite bina pattek itu heroin itu yang sambawita waktu ini. Itu kot ekatam mangar kalnut kiri dinna dinna gi adahas galapa agin ibasiming khati itu kolot lassan paul jiwitek paut tegan dulu. Tharunya bohoh dinek samaharak kelada adere ekaran enggakat, he mana tar rupe kat. Apa itu mulai mana pain nanti ni rupe itu ni? Api hemo meeting lassan rupa dah kini kemati ini. Taman te lassan aye kila pain awanang, taman te priayi kila pain awanang, taman samati rupa itu kemati orang. Eka iting hemo itu mau podo dayak ni sama eka, gana gatel waknaya matan. Namu malai yaitin ingi hati gihing. Adahas galapa ageni me tenade thamai. Taman te yatme galapin awa dina dekini ke teri endekan.
මොකද ලස්සන රූප වුණ තරම් තියෙනවා. Tamanta ගැළපෙන අදහස් තියෙන ඉතාලම විරලව. ඒ නිසා මම දකින්න දේ තමයි රූපේ හැමදාම එක තැන තියෙන්නේ නැහැ. රූපේ කියන එක වැහැරෙනවා. අදහස් එහෙම නෙවෙයි. අදහස් ඒ විදිහටම තියෙනවා. ඒ නිසා අදහස් දකින්න තුරු තමන්ගේ ජීවිතේ ස්ථාවර තීරණ ගන්න එපා. ලස්සන දේවල් දකින්න වෙතිනේ. ඔය ලස්සන කියන දේ තියෙන්නේ ලිංගිකත්වයේ කියන එක ඇතුලේද? ලස්සන දේ තියෙන්නේ අදහස් ඇතුලේ. අදහස් ගැලපෙන මිනිස්සුන්ට ලිංගිකත්වයේ කියන එක ඒක සාමාන්‍ය කාරණයක් විතරයි. ඒක මේ තමන්ගේ ජීවිතය ඇතුලේ කැරකෙන එක කාරණයක් විතරයි. නැතුව මේ ලස්සන තියෙන ජීවිතේ අදහස් ආදරය එකිනෙකාට ගෞරව කර ගැනීම ඉවසීම වගේ ලස්සන ගුණ ධර්ම ඇතුලේ තමයි ලස්සන තියෙන්නේ. ලිංගිකත්වය කියලා කියන්නේ එක පාට් එකක් කොටස. හැඩ ඇඟක් දැකලා එහෙම නැත්නම් හැඩ රූපයක් දැකලා විවාහ වෙන අයට මොනවාද කියන් තියෙන්නේ පිරිමියෙක් විදියට? ඒවා ඉතින් හැමදාම තියෙන්නේ නෑ. හැමෝම වයසට යනවා. හැමෝම තමන්ගේ ජීවිතවල ටික 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 පිරිපුන් පැත්තට නෙමෙයි යන්නේ, වැහැරෙන පැත්තටනේ. එතකොට ඒ දේවල් වලට ලෝභකමේ නම් තමන්ගේ ජීවිතේ පටන් ගන්නෙ. දවසක ඉතින් ඒවා බැහැරලා යනවත් එක්ක මේ ආදරෙත් බැහැරලා යයි. අපි දකිනවා ලංකාවේ දරුවෝ අනාථ වෙලා ඉන්නවා. ළමා නිවාස තියෙනවා. එක එක තැන්වල දාලා යනවා. ඔය සෙක්ස් කරන පළියට දරුවෝ හදන හින්දාද? සමහර විට වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒක ඒගොල්ලෝ හිතන්නේ පතන්නේ නැතුව සමහර විට උපත් පාලන ක්‍රමයක් ගැන දැනුවත් වීමකුත් නැතුව මුකුත්ම නැතිව තමන්ගේ පුංචි විනෝදයක් උදෙසා ගත්තු වැරදි තීරණයක් වැරදි ක්‍රියාවක අවසන් ප්‍රතිඵලයේ විදිහට දරුවෙක් මේ ලෝකෙට බිහි වෙනවා වෙන්න පුළුවන්. සමහර විට ඒ දරුවෝට කිසි අර සැලකීමක් නැහැ. සමහර මේක තමන්ට කරදරයක් කියලා දැනෙන අවස්ථාවලදී සමහර විට ඒ දරුවන්ව මහ මග දාලා යනවා, එම නැත්තම් කුණු කුල් දෙවිසි කරනවා, ළමා නිවාසයට බාර දෙනවා වෙන්න පුළුවන්. ඒ වගේ දේ ඉතින් ඇත්තටම සමාජයේ ආකල්ප දියුණු වෙන්න ඕන මිසක්, එහෙම නැත්තම් මේ ලිංගික දැනුම වගේ දේවල් දියුණු වෙන්න ඕන මිසක්, හැබැයි ලිංගික දැනුම දියුණු වෙන්න ඕන කියලා මේ කිරිසප්පයින්ට මේ ලිංගික දැනුම දෙන්න කියන එක නෙමෙයි මම කියන්නේ. ලිංගික දැනුම තියෙන්න ඕන ලිංගික පරිණතියට පත් වෙච්ච අයට. ලිංගික පරිණතියකට පත් වෙච්ච අයට ලිංගික දැනුම දීලා එතකොට මේ සමාජයේ අර වෙන්න තියෙන ප්‍රශ්න වළක්ව ගැනීමට ඉතින් ඇත්තටම මුළු සමාජයේම ඒ වෙනුවෙන් කැප විය යුතුයි. දකිනව හැම තැනකම ආදරවන්තයෝ ඉන්නවා. ඔය ආදරවන්තයෝ හැම වෙලාවෙම ආදරය කරන පළියට විවාහයකින් කෙලවර විය යුතුයි කියලා හිතනවද ඔබ තාත්තා කෙනෙක් විදියට? නෑ එහෙම නෑ. ආදරය කරනකොට ඒ බලලා තමන්ගේ අදහස් ගැලපෙන්නේ නැත්නම් තමන් හිතන පතන විදියට ඒ ගතන හිතන පතන විදිය සෙට් වෙන්නේ නැත්නම් ඒක හරියන්නේ නැත්නම් ඉතින් ඒක නාව අතහැරලා හෝ ඒක නට යන්න දීලා තමන් තව කෙනෙක් දිහා බලන එක ඉතින් ඒක නරක දෙයක් නෙවෙයි. මොකද අකමැත්තෙන් එකතු වීම වෙන්ව යනවට වඩා වේදනාවක්. ඒක මතක තියාගන්න අපි හැම වෙලෙම. ඒ නිසා ඒ තමන්ට ඒ අදහස් ගලපෙන්නේ නැත්නම් රයිට් වෙන කෙනෙක් ළඟට යන එක තියෙනවා. ඒක අර සල්ලාලකමකට නෙමෙයි කරන්න ඕන. ඒක අවංක වෙන්න ඕන එක. ඔබ තාත්තා කෙනෙක් වෙන්න බලාගෙන බොහෝ දෙනෙක් ඇති. හීන දකින්න ඇති පිරිමියෙක්. මොනවාද කියන්න තියෙන තාත්තා කෙනෙක් වෙන හීන දකින්න ඇති. ඒක සුන්දර හීනයක්. එහෙම හීනයක් හිතේ තියාගෙන වැඩ කරන හැම තරුණයෙක්ගේම ඇත්තටම මේ හීනේ හැබෑ වේවා කියලා තමයි මගේ හිතේ තියෙන අවංක පැතුම. ඒ වෙනුවෙන් ඔබට කරන්න තියෙන්නේ තමන්ගේ ආදරය තමන්ගේ බිරිඳට දැනෙන්න දෙන්න. බොහෝ අය ආදරේ හිතේ තියන් ඉන්නවා, මේක මේ ප්‍රකාශ කරන්නේ නැහැ, දැනෙන්න දෙන්නේ නැහැ. නමුත් මේ ලෝකෙ මල්ලේ ගැහෙන අය අවංකවම බලාපොරොත්තු වෙන්නේ පිරිමි කෙනෙක්ගෙන්. වා හිතන්නේ මොකද? ආදරේ රැකවරණේ උණු ආදරය. ආදරය පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා අපි ප්‍රසිද්ධිය ඇහුවොත් එහෙම බොහෝ අය උත්තරයක් දෙනවා, හොඳ උත්තරයක් දෙන්න ඉඩ තියෙනවා. හැබැයි පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ලිංගිකත්වය නෙවෙයි, විශ්වාස කරන්න. පිරිමි කෙනෙක් ගැහණු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්නේ ගෞරවය. ගරු කරලා කතා කරන්න වෙනවා. සමහර පිරිමි කෙනා වැරදි. ඒක ගෞරවයෙන් පෙන්වන්න. ඒ කියන්නේ මේ සාමාන්‍ය ගෞරවණීය වචන පාවිච්චි කරන එක නෙමෙයි. පිරිමි කෙනාගේ ගරුත්වය පහතට දාන්නේ නැතිව සමාජය ඉදිරියේ ඉස්සරහා මිනිස්සු ඉදිරියේ තමන්ගේ පිරිමි කෙනාව දෙකේ කොළයට දාන්නේ නැතිව ගෞරවණීය විදියට ආදරණීය විදියට ඒක ප්‍රකාශ කරන්න තියෙනවා. පිරිමි කෙනාට තියෙන්නේ තමන්ගේ බිරිඳ සමාජයට 100 පාරක් අහන්න ඉඩ තියෙනවා. ඔයාමට ආදරෙයිද කියලා එක දවසකට 100 පාරක්. ඒ 100 වෙනි වතාවටත් ආදරය කියන එක තමයි ඇයිගේ බලාපොරොත්තුව. ඒක දෙන්න. මෙන්න මේ කාරණා දෙක ගැලපුණොත් ඔබට දාව ඉපදෙන දරුවා ලස්සන දෙමාපිය යුලකගේ දරුවෙක් වේවි. ඔබ තාත්තා කෙනෙක්. ඔබේ තාත්තා එදා ඇනපු ටොක්ක
තාම මතක් වෙනවද? තාම මතකයි. ඔබ තාත්තා කෙනෙක් වුණාට පස්සේ කොහොමද ඒක දැනෙන්නේ? මට ඉතින් ඒකයි මම අර කලිනුත් කිව්වේ දරුවා ඉපදුනාට පස්සේ ඇත්තටම මට වැඩිපුරම දැනෙන්න ගත්ත දෙයක් තමයි මගේ දෙමාපියන්ගේ අගය. මං කියන්නේ මලේ දැන් අම්මගේ තාත්තගේ ඉදිරියේ දරුවෝ ඉන්නවා කියන්නේ ඒගොල්ලන්ගේ. ඒ දරුවෝ ඉදිරියේ ඒ අම්මටයි තාත්තටයි කවුරු හරි කෙනෙක් කැවිලා දෙමාපියන්ගේ ගුණ ගැන කියනවා. අපි තමයි දරුවෝ දෙන්නට කියන්නේ කියලා පුතේ ඔයාලා දැනගන්න අම්මා අප්පච්චි මේ වගේ කියලා දරුවන්ට එක කියද්දි ඒ දරුවන්ගේ දෙමාපියන්ට අනේ ඇත්තටම අපි එහෙම තමයි පුතේ ඔයාලට අනේ පුතේ අපි ඔයාලට එහෙම තමයි කියලා හිතෙනවට වඩා හිතෙන්න ඕන තමන්ගේ දෙමාපියෝ ගැන. මොකද දෙමාපිය ගුණ කියන එක දරුවන්ට තමන් ගැන මතක තියෙන්න ඕන එකක්. මිස තමන් දරුවෝ ගැන මතක තියාගන්න ඕන එකක් නෙමෙයි. දරුවන් ගැන තියෙන්න ඕන දරුසෙනෙහස. දෙමාපිය ගුණ කියන එක හිතන්න ඕන දරුවෝ. දැන් කවුරු හරි කෙනෙක් දෙමාපියෝ ගැන ගුණ කියන අපිට කියද්දි අපිට මතක් වෙන අපිට මතක් වෙන්න ඕන අපේ ළමයි ගැන නෙමෙයි. අපිට මතක් වෙන්න ඕන අපේ දෙමාපියෝ ගැන. මම මගේ දෙමාපියන්ට හොඳ පුතෙක් වුණාද? ඉතින් මගේ දරුවෝ දිහා මම බලන හැම වෙලාවකම මගේ ඇත්තටම ගොඩාක් වෙලාවකට මේ අපේ ඔය දරුවෝ ඇවිල්ලා උරතල් වෙනකොට මට හිතලා තියෙනවා අප්පච්චි කොච්චර ආදරෙන් අපි දිහා බලන්න ඇද්ද කියලා. ඔබ ඔබේ තාත්තට හොඳ පුතෙක් වුණානේ. මං අහනවා ඔබ හොඳ තාත්තා කෙනෙක්ද ඔබේ දරුවන්ට? ඕක මල්ලි වා මම ප්‍රාර්ථනා කරනවා ඔයාලට දීර්ඝායුෂ ලැබේවා කියලා. මගේ දරුවෝ ලොකු වුණාට පස්සේ ඔයාගේ ප්‍රශ්න ඒගොල්ලන් අහන්න. ඒගොල්ලෝ තමයි ඔකට උත්තරේ දෙන්න ඕන. මං කියනවා ඔබ හොඳ තාත්තා කෙනෙක් කියලා. ඒ හින්දාම තමයි මම ඔබත් එක්ක මේ වැඩසටහනට ආරම්භ කරේ. ඒ වගේම කතා බහ කරේ මේ සියල්ල බෙදා හදාගත්තේ. තාත්තා කෙනෙක් වෙනවා කියන එක අපි වචනයක් විතරක් වුණාට ඒ තාත්තාගේ උණුහුම තියෙන්නේ හැමදාමත් අර හරිය කියනවනේ කොන්දොස්තරගේ ඉතුරු රුපියල වගේ කියලා. ඔව්. හරි. ඉතින් ඒ ආදරෙත් එක්ක තමයි මේ විනාඩි කීපය ගත කරේ. ඔබ දහස් ගානක දරුවන්ගේ ඔළුව හදනවා තාත්තා කෙනෙක් විදිහට ඔබේ දරුවන්ටත් ඒ ආදරේ දෙනවා කියලා හිතනවා. ඉතින් අද මම කතා කරේ ඔහුත් එක්ක. ඉතින් මේ විනාඩි කීපයට සමුදෙන්න සූදානම් ගීත් YouTube channel එකෙන් බොහෝ දෙනෙක් එක්ක කතා කරනවා. ඔබ රූපවාහිනි වැඩසටහන් ඒ වගේම YouTube වැඩසටහන් බොහෝමයකට සහභාගී වෙලා ඇති. මේ කතා කරේ ඔබ ගැන, ඔබේ තාත්තා කියන পদවිය ගැන. මොකද හිතේ? මට මේක ටිකක් වෙනස් මද්දකීමක්. මොකද ගොඩක් විදේවල වලදී ගොඩක් තැන් වලදී අපිත් ඒක කතා කරන්නේ සාමාන්‍ය මාතෘකා සහ වෙනත් විශේෂ මාතෘකා. මේක මට තව එක විශේෂ මාතෘකාවක් වුණා. මම හිතන්නේ පළවෙනි වතාවට තමයි තාත්තා කියන කාරණේ මුල් කරගෙන ඉන්ටර්විව් එකක් මාව හොයාගෙන ආවේ. ගීත් වාසෑහෙන මහන්සි වුණා මාව මේ සම්බන්ධ කරගන්න මේකට. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා මල්ලිටත් ස්තුති කරන්න. මාව හොයාගෙන ඇවිල්ලා අපිව හොයාගෙන ඇවිල්ලා කතා බහ කරලා මල්ලි මහන්සි වෙලා මේ දේවල් කරපේ ගැන මම ගොඩාක් මං ආසාවෙන් බලන් හිටියා මේ දේවල් හසුරවනකොට. ඉතින් මල්ලිට ගොඩාක් ආදරෙන් සුවවතනවා මේ හැමදේම සාර්ථක වෙන්න කියලා. ඒ වගේම මම ඔයාගෙන එක දෙයක් කියන්නම්. ඔයාගේ ප්‍රශ්න හරි ඍජුයි. ඔයා වක්‍රව උත්තර දෙන්න පුළුවන් විදිහටත් නෙමෙයි මේ ප්‍රශ්න අහන්නේ. ඒ නිසා ඔයාගේ හැකියාවටත් ඔයාගේ සියලු උත්සාහයන්ටත් සුබ වතනවා. ඉතින් ඔහුත් එක්ක මම කතා කරා. ඔබත් තාත්තා කෙනෙක් වෙන්න බලාපොරොත්තුවක් ඇති. ඒ හිනේ මේ විදිහටම සැබෑවෑව කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම ඔබට ප්‍රාර්ථනා කරනවා නැවත වතාවක් කිරිසිහිනේ ලබන්න වාසනාව ලැබේවා කියලා. බොහොම ස්තුතියි. ඉතින් එහෙනම් ගීත් YouTube channel එකත් එක්ක ඔබට එකතු වෙන්න හැකියාව තියෙනවා. මේ විදිහ ආදරණීය චරිත බොහොමයක් වැඩසටහන් විදිහට මාත් එක්ක මගේ වැඩසටහන් විදිහට නරඹන්න හැකියාව තියෙනවා. ඉතින් bell button එක click කරලා තියන්න කියලා මතක් කරන ඒ වගේම අලුත් වැඩසටහනක් આવොත් නරඹන්න මතක් කරන්නත් එපා. එහෙනම් ගිහිල්ලා නැව ඔබට සුබ දවසක්. ඔබට ජය වේවා. ජය වේවා මල්ලී.